මලයි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න යන්න පිටේ තර අපේ විභාගයට පෙර හුරුවක් විදිහට තමයි ප්‍රශ්න පත්‍රය සකස් කරේ පුළුවන් තරම් විෂය කොටස් ආවරණය වෙන විදිහට හදලා තියෙනවා අපතාලට මම කියලා දෙනවා කොහොමද ඒවට උත්තර ගන්න විදිය සහ මට හිතෙන විදිය නම් පුතාලා පාඩම් කරන්න ඕන තව කියලා එහෙනම් නැවත හොඳට පාඩම් කරන්න පුතේ මොකද පාඩම් පාඩම එකතු වෙනවනේ දැන් අපි තාම ඉන්නේ 14 වෙනි පාඩමේ මේ පාඩම් 14 ඉන්නේ උපරිම දෙන්න පුළුවන් හැබැයි මේ මේ 10ට තියෙන පාඩම් 20ක් ඊට පස්සේ 11ට තියෙන තව පාඩම් 15ක් ඉතින් පාඩම් ගත්තොත් 35ක් තියෙන 11 එක පාඩමක් තියෙනවා ඒකේ නම මානව දේහ ක්‍රියාවලි ඒක ඇතුලේ තියෙන පද්ධති 6ක් 11 එක පාඩමක් තියෙන පරිසර විද්‍යාව ඒක දෙවන පොතේ බා පිටු පොතෙන් භාගයක් විතර මම නොකිය කියන්නේ මොකද්ද පාඩම් 35යි කියවට 40ක් විතර තියෙනවා පාඩම් සංඛ්‍යාවෙන් හිතන්නත් බෑ අහගෙන ඉන්න එතකොට පුතාලා මොකද කරන්න ඕන පුළුවන් තරම් පරණු පාඩම් කර 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 ඒවා විෂය කරුණු අරගෙන ඉවරලා ඒවා මතකෙට ගන්න ඕන අරගෙන තමයි පාඩම කෙටි කරගන්න වෙන්නේ එහෙනම් ආයි මේ කියන්නේ වෙනස් වෙන දරුවන්ට තනියම හොඳට පාඩම් කරන්න නිකන් කියවන් යන්න එපා පුතේ උඩි එක කොලයක් අරන් නැත්තම් බෝඩ් එකකට ගිහිල්ලා මං උගන්වනවා වගේ නැවත ඒ රූප ඇඳ ඇඳ ඒ දේවල් විස්තර කර කර කියන්න මතකෙන් ගන්න බලන්න එතකොට තමයි මතකෙට යන්නේ හරි නේද අපි බලමු ප්‍රශ්න ඔබ ලකුණු දා ගන්න බලමු නයිට්‍රජන් අඩංගු වන ජෛවාණු වර්ගය වන්නේ පුතාලා ලියා ගන්න නයිට්‍රජන් අඩංගු වෙන්නේ සාමාන්‍යයෙන් මොනවද ප්‍රෝටීනවල ප්‍රෝටීනවල තියෙනවා කියන්නේ ඇමයිනෝ අම්ල වල තියෙන ප්‍රෝටීනවල තියෙනවා කියන්නේ මම කියන්නේ මේකට සම්බන්ධව නෙමෙයි ප්‍රෝටීන් වල තියෙනවා කියන්නේ යූරියා වලත් තියෙනවා යූරික් අම්ල වලත් තියෙනවා ඇයි ඒ ප්‍රෝටීන් බිඳෙලන්නේ ඒව හද ප්‍රෝටීන් වල තැනුම් එකකේ කවුද ඇමයිනෝ අම්ල එතකොට එයා ළඟත් තියෙනවා ඊට අමතරව DNA වල තියෙනවා RNA වල තියෙනවා කෙටියෙන් කිව්වොත් න්‍යෂ්ටික අම්ල වල තියෙනවා එහෙනම් ඔබ නයිට්‍රජන් අඩංගු සංයෝග ටික ඕනනම් ලියා ගන්න මෙහෙම ප්‍රෝටීන් මොනවාද න්‍යෂ්ටික අම්ල ඊට අමතරව තියෙනවා ඒතර ප්‍රෝටීන කියවම ඇමයිනෝ අම්ලත් තියෙනවා තේරෙනව නේද මං කියන්නේ ඕන ඇමයිනෝ අම්ල වෙනම ලියා ගන්න ඊට අමතරව බයිස්රාවේ පළ විදියට තියෙන නයිට්‍රජන් කවුරු ළඟද යූරියා යූරික් අම්ලය සහ ක්‍රියටිනින් හයි ප්‍රෝටීන් වල වැදගත්කමක් නොවන්නේ ප්‍රධාන ශක්ති ප්‍රභවය නෙමෙයි එයා ශක්ති ප්‍රභවය වෙනවා එයා ඉන්නේ කීවෙනි තැනද තුන්වෙනි තැන ඒක තමයි කාබෝහයිඩ්‍රේට් දෙක තමයි ලිපිඩ් තුන තමයි ප්‍රෝටීන් ප්‍රධාන කියන එක වැරදි ස්කර්වි රෝගයේ සාධාරණ විටමින් සී නිත් නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කළ වස්තුවක් 7.5ක ත්වරණයකින් තර 10ක් ගමන් කළේ නම් මමයි හයිලයිට් කරලා තියෙන නිශ්චලතාවය කියන එක தත්ත්වය තේරෙනවද නේද මොකද්ද தත්ත්වයේ ආරම්භයේ බිඳුවයි කියන ඔය මොනාද නැතුව ඔබ සූත්‍රත් නැතුව හිතන්න බැරිද ඔයගොල්ලන්ට මොකද්ද මොකද්ද ඔය 0.5යි ms වෙන දෙකෙන් කියන්නේ මොකද්ද මොකද්ද කියන්නේ තත්තරයට වැඩි වෙන්නේ ප්‍රවේගය 0.5යිද එහෙනම් පළවෙනි තත්ත්වරේ 0.5යි නේද දෙවෙනි තත්ත්වරේ 1යි තුන්වෙනි තත්ත්වරේ 1.5යි
හතරවෙනි තත්පරේ දෙකයි. ඒ කිව්වොත් හතරට දෙකයි කියන්නේ හයට තුනයි අටට හතරයි. එහෙනම් 10දී පහයි. මම මොනාද ගත්තේ නෑ. මම හිතින් හිත ඔයගලන්ට උත්තර අමතක වුණොත් හිතන විදිය මේ කියන්නේ බය වෙන්න එපා මේවට. මොකද්ද තොරණේ කියලා ඔයගලන්ට කියන්නේ? තත්තරයට වැඩි වෙන ප්‍රවේගය. ඉතින් තත්තර ගානක් දීලා තියෙනවා නම් අපිට හදන්න පුළුවන්. එහෙම නැත්නම් සූත්‍රයට ආදේශ කරනවා නම් අපි දන්නේ නැති ඔතනින් මොකද්ද? ත්වරණය දන්නවා, ආරම්භක ප්‍රවේගය දන්නවා, ගත වෙච්ච කාලය දන්නවා. දන්නේ නැත්නම් මොකද්ද? අවසන් ප්‍රවේගය. ඒකට අපි සංකේත අකුරක් දැම්මොත් අපිට ඒක උක්ත කරලා ගන්න පුළුවන් පහයි කිය. හරි පුතේ උත්තර එතකොට පහයි. මේකෙදි අපෙන් අහනවා මේ ප්‍රවේග දෙකම වැඩි වෙන ප්‍රවේග දෙකේම සමාන වෙන්නේ කීයේදද කියලා. උත්තර මේ ප්‍රවේග දෙකම තියෙන්නේ කොතනද? ප්‍රවේග අක්ෂය බලන්න. ඒ කියන්නේ 10දී මේ දෙන්නම එකට සමාන වෙන්නේ මෙන්න මෙතනනේ. පේන මම ඔබෙන් ඇහුවොත් ඔය වෙලාවේ දුර සමානද කියලා. ගෙවාගේ විස්ථාපනයේ සමාන දැවුව නෑ. බොවිට ඔබට හදන්න වෙන විතර මොකද්ද? වර්ගඵලය. වර්ගඵලයෙන් බලන්න ඕන ඒ දෙන්න සමාන වෙනවද කියලා. පැහැදිලි. එහෙනම් උත්තරේ තත්තර 10කදී නේ. ජලය සමග දිය කල විට ආම්ලික ද්‍රාවණයක් සාදන්නේ. දැන් කතා කරන්නේ අපි අහගෙනද? මොකද්ද මේකේ තර්කය? අයන්නට අයන්න. ඒ කියන්නේ ආම්ලික ඔක්සයිඩ් හදන්නේ ආම්ලික අම්ල. ඒතර මම මේ අයන්නට අයන්න කියන්නේ අලෝහ ආම්ලිකයි. එහෙනම් ඔතන අලෝහය කවුද? සල්ෆර් ඩයොක්සයිඩ්. ඔක තමයි තර්කය. තර්කයේ තමයි මතක තියෙන්නේ අලෝහ ඔක්සයිඩ් ජලයේදී වෙලා හදන්නේ අම්ල, ලෝහ ඔක්සයිඩ් ජලයේදී වෙලා හදන්නේ බාෂ්ප. දැන් සෝඩියම්ගේ ඔක්සයිඩය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් ජලයේදී වෙලා හදන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. දී ඇති මූලද්‍රව්‍ය අතරින් නිෂ්ක්‍රීය වායු මූලද්‍රව්‍යයක් නොවන්නේ ෆ්ලෝරින්. කිසියම් පරමාණුවක් සහිත අයනයක් පහත දක්වා ඇත. මේ අයනය ගැන හිතුවොත් මොකද්ද පුතාලට හිතෙන්නේ? ඉලෙක්ට්‍රෝන තුනක් ඉවත් කරලා සත්‍ය කවච ගාන මීට වඩා එකක් වැඩි වෙන්නට ඕන. හැබැයි අපෙන් අහන්නේ මෙයා ගැන නෙමෙයි, සැබෑ කෙනා ගැන නෙමෙයි. මම ඔය කහපාට කරලා තියෙන මොකද්ද? මෙම ආයනයේ සම්බන්ධය. ඒතර මෙම ආයනයේ නම් කවච කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මෙම ආයනයේ නම් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. තේරෙනවද? ඒතර ඉලෙක්ට්‍රෝන නම් 10යි. ප්‍රෝටෝන නම් වෙනස් වෙන්නේ නැහැ. අර කලින් ගානම තියෙනවා. ඒතර හිතාගන්නේ කොහමද? අර ඉවත් වෙච්ච තුනත් එයාට අයිති. එහෙනම් 13. මෙම අයනයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවන 2:8. ඒ කියන්නේ මෙයා උච්ච වායු වින්‍යාසය අරගෙනද? ඔව්නේ. උච්ච වායු වින්‍යාසය අරගෙන පුතේ. ඇයි අපි අරගෙන කියන්නේ? 2:8යි අවසාන කවචය සම්පූර්ණ කරලා තියෙන. එහෙනම් උත්තරේ අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය. ප්‍රෝටෝන 13ක් ඇත. ප්‍රෝටෝන 13ක් ඇත.
ස්කන්ධයේ එක්සන වස්තුවක් මත පී අසමතුලිත බලයක් යෙදෙනු ලැබේ. එයට අදාළව දී ඇති ප්‍රකාශවල නිවැරදි වන්නේ පී නියතව තබා එක්ස් වැඩි කරනවා. දැන් මොකද්ද මේකට අදාළ වෙන්නේ? නිව්ටන්ගේ දෙවන නියමය. මොකද්ද එතුමා කිව්වේ? ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කිව්වා, යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි කිව්වා. එතකොට P නියතව තබා X වැඩි කරනවා කියන්නේ ස්කන්ධය වැඩි කරනවා. එතන X කියන්නේ ස්කන්ධය, P කියන්නේ බලය. දැන් නැත්තම් ලියාගන්න. ඒක අර උඩ කියලා තියෙනවනේ ඉතින්. ඒ අනුව මොකද වෙන්නේ? මේ පළවෙනි ප්‍රකාශය හරි නේද? ඒක තේරෙනවනේ. P X නියතව තබා P වැඩි කරන විට ත්වරණය අඩු වෙනවා. වැරදි, අඩු වෙනව නෙමෙයි වැඩි වෙනවා. P නියතව තබා X වැඩි කරන විට ත්වරණය වැඩි වෙනවා. ඒකත් වැරදි නේද? පීසක් නේතවෙතර අස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. එකත් වැරදි. උත්තරේ එක. එතන ඕන ලියන පුතේ. ඒ කියන්නේ තරණයට ඒ මොකද්ද? එතන තර්ක දෙක මතකද? සංකේතෙන් කියන්නේ කොහමද? ඒ සමානුපාතිකයි මොකද්ද? කාටද? F-ට නේද? ආයි ඒ සමානුපාතිකයි 1ට M-ට. 1ට M කියන්නේ ප්‍රතිලෝමව සමානුපාත. ඒ කියන්නේ ත්වරණය. නිශ්චලතාවයෙන් අරඹා සමතල පාරක ගමන් ගන්නා 1500 kg රථයක් තත්පර 10ක් තරණය වෙමින් 15 ms ප්‍රවේගයක් ලබා ගනී. රථය මත ක්‍රියාත්මක වූ අසමතුලිත බලය. දැන් මේක අමාරු වුණා නම් කොහොමද මුලින් හිතන්න? අසමතුලිත බලය හොයන්නේ කොහොමද අපි? කතා කරන්න ඕනේ F සමානයි ma වලින්. F සමානයි ma වලින්. එතකොට F සමානයි ma වලින් හොයන්න m තිබුණට මොනව නැද්ද? ත්වරණේ නැහැ. අන්න ත්වරණේ හොයාගන්න වෙනවා. ඒ නිසා අපිට එනවා ත්වරණේ කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. නිශ්චලතාවයෙන් පටන් ගත්තලු එහෙනම් 15 බින්දුවක් අඩු කරලා 10 බෙදන්න. එතකොට ත්වරණේ එනවා කීයද? 1.5. ඒක තමයි ආදේශ කරන්න වෙන්නේ දැන් මෙතනට. එහෙනම් අපිට එනවා 2250 නිව්ටන්. හරි. සීමාකාරයේ ඝර්ෂණ බලය කෙරේ පෘෂ්ඨවල ස්වභාවය බලපානවා නේද? පෘෂ්ඨ අතර අභිලම්භ ප්‍රතික්‍රියාව බලපානවා, වර්ගඵලය බලපාන්නේ A හා B. මෝටර රථයක රෝදවල ස්පර්ශව පවතින පොළව අතර ඝර්ෂණ බලය කෙරෙහි බල නොපාන්නේ. අර කලින් දෙයම තමයි වර්ගඵලය බලපාන්නේ. වර්ගඵලය බලපාන්නේ තිරනේ. රෝදේ කට්ටවල ස්වභාවය බලපායි. හැබැයි ටයරේ පළල බලපාන්නේ නෑ. ශාක සෛලයක පමණක් හමුවන ව්‍යූහයන් ද්විතීය වන්නේ අව සෛල බිත්තියයි මොකද යුෂ රික්තක. ලෝණ සිවියේ සෛලයක් කාලෝක අන්වේෂයේ නිරීක්ෂණය කළ විට දක්නට නොලැබෙන ඉන්ද්‍රිකා හරිතලව නැපුත යාලන්න දන්න පොළොපාට නෑනේ අනේ. පාලසනයකේ උත්තරේ හදපය කියද පුතාගේ උත්තර.
උත්තරේ හතර. වෙන උත්තර දෙක තුන හතර. පුතාලා හතර ගත්තේ ඇයි කියන්න මන්. එකට තුන නිසා. දැන් මෙහෙම හිතමු. දැන් අපිට කියනවා කාබන් සහ ක්ලෝරින් වල සංයෝගවල බර, දැන් සංයෝගයක බර අණුව තිබුණලු කාබන් වගේ තුන් ගුණයක් ක්ලෝරින්. ඒක පිළිගන්න. ඒ කියන්නේ මම නිකන් කියන්නේ කාබන් තිබුණා නම් 10ක් ක්ලෝරින් කොච්චර තියෙන්න ඕනද බර අණුව? 30ක් තියෙන්න ඕන. ඒක පිළිගන්නවද ඔගොල්ලෝ? ඒක හරිනේ රයි. ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ මේ ඒක කියන්නේ සංයෝගය කියන්නේ. තේරුණාද? සංයෝගයේ ඔබ මේ තී කියන සංයෝගයේ බර අණුව දෙන්න අතර අනුපාතය තියෙනවා නම් 3ට 1යි කියන. ඒ කියන්නේ කාබන් වල ප්‍රමාණය 5ක් එනවා නම් ක්ලෝරින් වල ප්‍රමාණය ආසන්න වශයෙන් 15ක් එන්නට ඕන. ආයි දෙවනුව කියනවා ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් වල මෙන් 3 ගුණයයිද. ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය උදාහරණයක් කිව්වොත් ක්ලෝරින් කාබන් 6 නම් ක්ලෝරින් කීයද? 18යි. ඒ මොනවද? සාපේක්ෂ අණුක ස්කන්ධය. මම ගන්නවා කාබන් ක්ලෝරින් අතර අනුපාතය 1:3 කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධ අතර අනුපාතය. මේකෙන් මම මොකද හිතන්නේ? කාබන් එක නම් ක්ලෝරින්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 3යි. ඒක පිළිගන්නවද? ඔගලන්ට ඕන නම් 2 ගන්න පුළුවන්. 2 ගත්තොත් ගන්න ඕන 6යි. 3 ගත්තොත් ගන්න ඕන 9යි. මම ගත්තේ 1:3 කියලා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔබ මට කියන්න පළවෙනි කෙනාගේ කාබන් කොච්චරද? දැන් මගේ ප්‍රශ්නේ පළවෙනි එක්කෙනාගේ කාබන් කීයද? කීයද? 1යි. ක්ලෝරින්ගේ ස්කන්ධය නෑ, ක්ලෝරින් 2 වුණාට එයාගේ ස්කන්ධය ගන්නකොට 3ෙන් වැඩි කරන්න ඉබේ. කීයද? 6යි. ඒක පිළිගන්නවද? එහෙනම් එයාගේ අනුපාතය 1:6යි. පැහැදිලි වුණේ නැද්ද මං කියන්නේ? ඇයිද මම ගත්තේ සාපේක්ෂ අණුක ස්කන්ධය 1:3 කියලානේ. ඒකෙන් අදහස් කරන්නේ කාබන් එක නම් ක්ලෝරින් 3යි කියලා. ඉතින් හරියද? ඒතර ක්ලෝරින් 3 නම් ක්ලෝරින් දෙන්නෙක් ඉන්න තැන කීයක් තියෙනවද? ක්ලෝරින් දෙන්නෙක් ඉන්න තැන කීයක් තියෙනවද? කතා කරන්නේ හරි. ඊට පස්සේ කාබන් 2යි ක්ලෝරින් 2යි. මට කියන උත්තරේ ක්ලෝරින් කාබන් 2යි ක්ලෝරින් 6යි. කාබන් 1යි ක්ලෝරින් 4යි. උත්තරේ 1යි 12යි. ඒක දෙන්නේ දැන් 3ෙන් වැඩි කරන්නේ. ඊළඟ කෙනා 2යි 18යි. දැන් කවුද ස්කන්ධය අනුව 1:3 වෙලා තියෙන්නේ? කවුද? දෙවෙනි කෙනා. මෙයා හරි එක්කෙනෙක් කිව්වොත් අර ඒක වැරදුනට කමන්නේ, අලුත් ප්‍රශ්නයක් දුන්නේ. හරි. හරිද පුතේ? දැන් ඔගොල්ලෝ ඕන ගානක් ගත්ත ගානක් කියන්නේ. එතකොට මං කියන මේක එන්නේ. දැන් ඔගොල්ලෝ අතන සුල් කරාට වැඩන්නේ. 2:6 කියන්නේ 1:3 කියලා. ඒ මොනවද? ඒ තියන්නේ පරමාණු අතර අනුපාතය. අපිට ඕන ස්කන්ධ අතර අනුපාතය. තර මෙයා 1:3. ඒ මේක ටිකක් හිතන්න වෙනස් ප්‍රශ්නයක්.
ඒ පරමාණුවේ ස්කන්ධය දීලා තියෙනවා 6.4 කියලා. බී පරමාණුවේ ස්කන්ධය දීලා තියෙනවා කාබන් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා අර අපිට එන්න ඕන සාමාන්‍ය 1.99. ඒක දීලා තියෙනවා ආසන්නව 2 කියලා. එතකොට දැන් අපිට මේ A2 B වල සාපේක්ෂානුක ස්කන්ධය අහනවා. එහෙනම් මම මොකද කරන්න ඕන? A වල සාපේක්ෂානුක ස්කන්ධය හොයාගන්න ඕන. B වල සාපේක්ෂානුක ස්කන්ධය හොයන්න ඕන. A වල හොයන්න නම් මොකද කරන්න ඕන? එයාව බෙදන්න ඕන 6.4 බෙදලා 12 එකෙන් වැඩි කරන්නත් ඕන. එතකොට නැවත 12 වැඩි වෙනවා හා සමානයි ආසන්නව 38ක් වෙනවා. B කියන කෙනාව බෙදුවොත් ඔගලන්ට ඒ 15.6. දැන් අපිට ඕන සූත්‍රයේ ඉන්නේ කවුද? A2 B. ඒ කියන්නේ 38 දෙකක් ඉන්න ඕන. 15.6 ඒවා එකක් ඉන්න ඕන. ආසන්නව 92.4. ඒ කියන්නේ 92. හරි. අලුත් අමාරු ඒවා නෙමෙයි. විෂය නිර්දේශෙන් පිටත් නෙමෙයි. අපි A ගේ හොයන්න ඉගෙන ගත්තා, B ගේ හොයන්නත් ඉගෙන ගත්තා. දැන් මේ දෙක එකතු කළා A2 B. සියලුම ජීවීන් සඳහා පොදු ලක්ෂණයක් නොවන්නේ ආහාර නිෂ්පාදනය. වෛරස පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. වෛරසවල DNA හෝ RNA හෝ ඇත. වෛරස ගුණණය වන්නේ ජීවි ශෛල තුළ පමණ. ඒ අන්තිම දෙක හරි. අපි වෛරස ජීවීන් ලෙස සලකන්නේ නෑනේ. පහත ක්‍රියාකාරකම් ඇසුරෙන් 19 සිට 21 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නලු. ඒ හා බී තුලා පාඨාංක සමාන අවස්ථාවක ට්‍රොලිය මත සම්ප්‍රයුක්ත බලය. එතකොට පුතේ පාඨාංක සමාන නම් දෙපස බල සමාන වෙනවා. එතකොට සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. තේරුණාද? මොකද්ද සම්ප්‍රයුක්ත බලය කියන්නේ? වැඩිපුර බලය. එහෙම නැත්නම් වම් පැත්තේ බලයෙන් දකුණු පැත්තේ බලය අඩු කරන්න. එතකොට උත්තරේ බිඳුවයි සමානයිනේ පාට. තේන්න ඕන ඔබට සම්ප්‍රයුක්තය සමානයි මොකක්ද? දෙපස බල අඩු කිරීම. ඒ හා බී තුලාවලට පිළිවෙලින් 6.8 බල ලබා දෙනවා. දැන් ඔය හොයන ඔබ සම්ප්‍රයුක්තයේ තමයි. එතකොට අඩු කරන්න එපේ. මේ පැත්තට 6යි මේ පැත්තට 8යි නම් වැඩි බලෙන් අඩු බලය අඩු කරන්න. එතකොට මොකද වෙන්නේ? 2 නිව්ටන්. අපෙන් දිශාව අහලා නැහැ. දිශාව තියෙන්නේ කවුරු දෙසටද? B දෙසට. ඒ හා බී තුලා 15යි 5යි කරාලු. එතන මෙයා 15යි මෙයා 5යි කියන්නේ පුතේ දෙපැයි වැඩි එක්කෙනා දැන් 15. එතන 10කින් ක්‍රියාත්මකයි සම්ප්‍රේක්තම. නිය N2 අණුවක පවතින ඒක ද්විත්ව ත්‍රිත්ව බන්ධන ගණන පිළිබලින් එයා ළඟ ඒක බන්ධන නොමැත. ද්විත්ව බන්ධනත් නොමැත. ඇත්තේ සියල්ලම ත්‍රිත්ව බන්ධන පමණි. එනම් බිංදුවයි බිංදුවයි එක. ඔය උඩින් තියෙන ඉලෙක්ට්‍රෝන දෙකට කියන නම මොකක්ද? එකසර ඉලෙක්ට්‍රෝන. HF අණුවක ද්‍රවීයතාව නිවැරදිව දැක්වෙන්නේ සාමාන්‍ය විද්‍යුත් ඍණ වෙන්නේ 7 වෙනි කාණ්ඩය. ඒක ෆ්ලෝරින් ඍණ වෙලා හයිඩ්‍රජන් ධන වෙන්නට.
ක්ලෝරීන් රිනි වෙලා පුතේ හයිඩ්‍රජන් ධන බෙන්නට. පාත දැක්වෙන දණ්ඩ සමතලතව තබා ගන්නා විට එක්ස්ගේ බර වාමාවර්ත ඝූර්ණය දක්ෂිණාවර්ත ඝූර්ණයට සමාන කරන එකට හේතුව සමතුලිතයි කියන එකට ඉරක් ඇඳගන්න. අපිට කියන්නේ සමතුලිතයි කියන්නේ ඒ අනුව වාමාවර්තය දක්ෂිණාවර්තයට සමාන කරාම පුතාලට එක්සේ 20යි කියලා. කෙටි ක්‍රමයක් ඔබ මට කිය. 15 45 කියන්නේ 3 ගුණයක් වෙලා. දුර 3 ගුණයක් වෙනකොට බලය 3 ගුණයක් අඩු වෙන්න ඕන. එන 63 බෙදාම උත්තරේ 20. ඒක තමයි කෙටි ක්‍රමය. තේරුණනේ? 15යිනේ. අනිත් පැත්තේ දිග 45යිනේ. දිග වැඩි වෙනකොට බලය අඩු වෙනවා. කොච්චර අඩු වෙන්න ඕනද? 3 ගුණයක් අඩු වෙන. තිරස් තලයක් මත ඇති වස්තුවක එකම දිශාවට 45 බලයක් අඳුන් ලැබේ. එම වස්තුව නිශ්චලතාවය පත් කර ගැනීමට 45 නිව්ටන් බලය යොදන දිශාවට විරුද්ධ දිශාවට කවර බලයක් යෙදිය යුතුද? නිශ්චලතාවයට පත් කරන්න ඊට සමාන සහ ප්‍රතිවිරුද්ධ වෙන්නට වෙන 45. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වීමට බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. ඒකතල වෙන්න ඕන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්නට. එන ඊට සියල්ල. සියලුම ජීවීන් කරදිය වාසින් වෙන්නේ කවුද? එකයින දෙමා. හර්තේ කුටීර 4යිලු. රෝම තියෙනවල එනං එයා මැමේලියා නැත්නම් ශීරප. කයිටින් සහිත සෛල බිත්තියක් දරන සංවිධානය වූ න්‍යෂ්ටි දරන කයිටින් වේ සෛල බිත්තියක් තියෙන කාටද? දෙලීර වලට පුතේ. සුළඟ මගින් පරාගෙන වන පුෂ්පයක ඇත්තේ ඇත්තේ මොනවාද? මොකද උත්තරේ? දැන් බයයි කිය. මොකද උත්තරේ? ඇනේ මාදත මාදත උත්තර මාදත උත්තර සුවඳවත් වීම. මොකටද සුවඳවත්? නෑ නෑ මම උත්තරේ කිව්වේ නෑ. මම ඔබෙන් ප්‍රශ්න අහන්නේ සුවඳවත් වෙන්නේ ඇයි? තව කෙනෙක්ව ආකර්ෂණය කර. එහෙනම් කෘමීන් මගේ. මොකද්ද මේ දීප්තිමත් මුකුටේ කියන්නේ? ලස්සන මල්පි. ඔබ ලස්සන ඇඳුමක් අඳිනවා කියලා කෙනෙක් ගෙන්න ගන්නනේ. එහෙනම් මොකද්ද? කෘමීන් මගේ. විශාල මදු කෝස්. එතර කෘමීන් එන්නේ ඒගොල්ලන්ට දෙයක් ලැබෙනවා. එතර ඒගොල්ලෝ පැණි ගන්න එන්නේ විශාල මදුකෝෂ කියන්නේ. මොකද මේ අතු බෙදුණු කලංක කියන්නේ? මම ඔය විස්තර කරලා රූපසටහනුත් දීලා නම් කරලත් ඇති අතු බෙදුණු කලංක කිය. දෙයියන්ගේ නාමෙන් අදරයටවත් දීලා බලන්න ඕන. ටියුට් එකේ වෙනම රූපයක් දීලා, ඒ කියන්නේ පෙළ පොතක තියෙන රූපයක් නෙමෙයි, මම මහන්සියලා හොයලා දාපු රූපයක නම් කරලම ඇති අතු බෙදුණු කලංක කියලා. මට මැවිලා පේනවා. උත්තරේ මොකද්ද? අතු බෙදුණු කලංක.
එකතුව වැඩි කරලා 30 වැඩි කරලා 2කින් 60න් කීයද කියලාද? අද සැබෑ ලකුණු දෙමාපියන්ට කියන්න එපා, මිනිස්සු පපු අමාරුවක් කරේ. හරි, පළවෙනි ප්‍රශ්නෙට යන හද පුතේ, හොඳ. දැන් මේ පුතාලට මම නැවත කියනවා, පළවෙනි දේ ඔයගොල්ලෝ පාඩම් කරන්න, කාලේ හදා ගන්න, කාලසටහන ගහ ගන්න. කාටවත් බෑ කියලා කෙනෙක් නෑ. මම මේ නැවත නැවත කියන්නේ ඒකයි. ඔයගොල්ලන්ට තාම වෙනස් වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් හිතලා වැඩ කරන්න පටන් ගත්තොත් එයාට ප්‍රතිඵලයක් ලැබෙයි. එනිසා මොන කවුරු ගා කියන්නේ මං ගාවට එනවා කියලා ලකුණු වැඩි වෙන්නෙත් නෑ, වෙන කෙනෙක් ගාවට ගියත් ලකුණු වැඩි වෙන්නේ නෑ. ඔබ දෙයක් කරොත් තමයි ඔබට ලකුණු වැඩි වෙන්නේ. ඒක මතක තියාගන්න. ඒකයි මම මේ කියන්නේ. එතකොට දැන් මේ ප්‍රස්තාර මේ හතරත් ඔබට දෙයක් කියලා දෙන්න උත්සාහ කරන්න. පළවෙනි ප්‍රස්තාරේ මොකද්ද පුතේ? ඔගොල්ලන්ට ඔක දැන් ඇත්තටම අපේ පොතේ තියෙන වක්‍ර ප්‍රස්තාර වැඩි අවශ්‍ය නැත කියලා. එහෙම කියලා ඕලෙල් වලටම දුන්න වක්‍ර ප්‍රස්තාරය. ඔන්න මම ඕලන්ට ඕලල් පේපර්ස් කරනකොට තියෙන ඇති ඕලල් වලටම දුන්න වක්‍ර ප්‍රස්ථාරය. එතකොට දැන් වක්‍ර ප්‍රස්ථාර වල ගොඩාක් හිතන්න දෙයක් නෑ. ඔගොල්ලෝ හිතන්න ඕන මෙච්චරයි මං කියලා ඇති. වක්‍ර ප්‍රස්ථාරයක් දුන්නාම පුතේ මේ දැන් මෙයා ඇවිල්ලා මෙහෙම කාලාක්ෂයට මොකද වෙන්නේ? මෙයා මෙහෙම උඩටනේ තියෙන්නේ ඉතින්. මෙයා තියෙන්නේ මෙහෙට. තේරෙනවද? මේ අතටනේ මෙහෙමනේ තියෙන්නේ. හුඟක් කලාවට මෙහෙම කියන්නේ අනුක්‍රමණයේ බිඳුවයි. මෙහෙම කියන්නේ මම මේ උඩට ඉතලේ දාන්නේ, මෙහෙම කියන්නේ උපරිමයි. තේරුණාද මම මේ කියන්නේ? මොකද දැන් ඔයගලන්ට මතකද මම මෙහෙම ප්‍රවේග කාල ප්‍රස්ත මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම ඇන්දොත් මෙන්න මෙතන මොකද අනුක්‍රමණය? ශුන්‍ය අනුක්‍රමණයක් නෑ එතන. ඇයි අනුක්‍රමණයක් කියන්නේ ත්‍රිකෝණයක් තියෙන තැනක. එතකොට ඔයාලට පේනවද අර මම බිංදුව දාපු තැනත් හරියට ඒ වගේ මොකද්ද කාලාක්ෂයට සමාන්තර තැනක් කියලා. එතකොට එතන අගේ කියද බිංදුවයි කියලා ඔයාලට හිතන්න. මේ කෙටි ක්‍රමයක් කියන්නේ අපිට මේක වැඩක් නැහැ. අපිට වැඩක් තියෙන්නේ මේකේ මොකද්ද ආරම්භයේ වැඩිද අවසානයේ වැඩිද කියලා වෙන් කරගන්නයි මේ ඕන. එතකොට දැන් මට තේරෙනවා මොකද්ද ආරම්භයේ වැඩි අවසානයේ අඩු. එහෙනම් අඩු වීමද වැඩි වීමද? ඔගොල්ලෝ මොකද ආරම්භයේ වැඩි වෙලා අවසානයේ බිංදුව වෙනවා නම් ඒක මොකද්ද වැඩි වීමද අඩු වීමද? අඩු වීම. එතකොට අර කෙලින්ම සරල රේඛාවක් නැතුව වක්‍රයක් ආවහම ඒකේ අදහස ඒකාකාරව නෙමෙයි අඩු වෙන්නේ, ඒකාකාර නොවන අඩු වීම. එහෙනම් මෙයාට කියන්න පුළුවන් ඒකාකාර ප්‍රවේගයේ ඒකාකාර නොවන අඩු වීම. එතන අඩු කියන එක. එතකොට පුතේ මෙයා ගත්තොත් ඔයාලට පේනවද මෙයා බිඳුවයි මෙයා මොකද උපරිමයි. හැබැයි මෙයාගේ දිශාව ටිකක් මාරු වෙලා. ඇයි මේ අතර ඥාන තීති? එතකොට මෙයා ප්‍රවේගයේ ඒකාකාර නොවන මොකද එයා වැඩිවීම. හරිනේ? දැන් එයා බිඳුවෙන් පටන් අරන් උපරිමයට ඇවිල්ලා තියෙනවා. එයා වැඩිවීම. හැබැයි ආපසු හැරිලා තියෙනවා. තේරුණාද පුතේ? එතන වැයන්න කරන්න මං කරා වැඩිවීම. විස්තර දෙවෙනි තුන්වෙනි කෙනා ඒකාකාර ප්‍රවේගයෙන් සලකන දිශාවට. මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු හැරිලා. ඔබ දාගන්න අර බිංදුවයි වැඩි ලකුණයි දාගන්න පුතේ. එතනින් තමයි කල්ලගන්නේ.
දැන් එන උත්තර කතාවකට සලකන දිශාවට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කිරීම C මෝටර රථයේ ප්‍රවේගය ඒකාකාර නොවන ලෙස අඩුවීම A මෝටර රථයේ ඒකාකාර ප්‍රවේගයෙන් ආපසු හැරී ආරම්භක ස්ථානයට පැමිණීම D නේද හරි පුතේ ඊළඟට අපිට කියනවා මෙදි සටහන් කරගත්තද හරි මෙම චලිත සීවල චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාර එතකොට සීවල චලිතය මොකද්ද කියන්නේ ඒකාකාර ප්‍රවේගය කියලා කියන්නේ එහෙනම් කොහොමද ඒකාකාර ප්‍රවේගය හඳින්නේ කාලාක්ෂයට සමානව මෙයාගේ අනුක්‍රමණයේ ඒකාකාර ප්‍රවේගය. ඒතර එහෙම හිතලා අඳින්න ඕන. අක්ෂ නම් කරන. ඒවට ලකුණක් යනවා හැඩයට ලකුණක්. හරි වැරදි දමන්නලු ඝර්ෂණ බලයේ දායිසික රාශියකි. හරිනේ. ඝර්ෂණ බලය මනින ඒකකය නිව්ටන්ය. බලයක් නෙපතේ. එනම් හරි. ද්‍රවසා වායු චලිතයේදීද ඝර්ෂණ බල ක්‍රියා නොකරයි. වැරදි පිට ක්‍රියාත්මක කරයි. මොකද පෘෂ්ඨ දෙකක් ඇතිල්ල. පෘෂ්ඨ දෙක අතර අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වන විට සීමාකාරයේ ඝර්ෂණ බලයේද වැඩි වේ. හරිනේ. ස්පර්ශ පෘෂ්ඨ සුම්මට කිරීමෙන් ඝර්ෂණ බලය වැඩි කරගත හැකි. වැඩි නෙමෙයි. අඩු කරගත හැකි ප්‍රකාශය වැරදි. ලකුණු පහක් හිමි වෙනවා බලන්න ඔබට කීයේදී. තමන් ලකුණු දාග. පහත වගුව තුළ මූලද්‍රව්‍ය කීපයක් පිළිබඳ තොරතුරු අඩංගු වේ. හරිද? එතර මේ පුතාලගේ පෙළපතේ තියෙන වගු කොටසක් නේද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් නාග. ඉතින් ආගන් ඔක්සයිඩ් හදන්නේ. ඒක තේන දැයියේ. එයා නිෂ්ක්‍රිය වායුවක් නෙපතේ. එයා හිටියට ප්‍රශ්නයක් නැහැ ඉතින්. නොහිටියත් කමන්නේ. ඇලුමිනියම් ඔක්සයිඩ් වල සූත්‍රය ලියන්නලු. ආ? ඇලුමිනියම් වල 3යි ඔක්සිජන් වල දෙකයි දෙපැත්ත මාරු වෙනකොට Al2O3 ප්‍රබල බාෂ්මික ඔක්සයිඩ් ලෝහයක් වෙන්න ඕන ප්‍රබලම ලෝහය සෝඩියම් ඔක්සයිඩ් දුබල ආම්ලික මෙතන සීමාව ඇලුමිනියම් පුතේ නිසා දුබල ආම්ලික පටන් ගන්න සිලිකන් ඔක්සයිඩ් SiO2 ඉතුරු දෙන්නම එස් ස්පටික අවස්ථාවේ වර්ණය කහ පාට එස් කියන්නේ සල්ෆර් සල්ෆර් වාතයේ දහනයේදී අපේක්ෂිත නිරීක්ෂණයක් ලියන්න දැන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිටවේ කිව්වහම ඒක නිරීක්ෂණයක් නොවේ ඇයි අපිට එක පේන්නත් පුළුවන් පේන්නේ නැති වෙන්නත් පුළුවන් පැහැදිලි يعني දැන් අපිට හයි මම මේ කියන එක තේරෙනවද බලන්නකෝ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මැග්නීසියම් කෑල්ලක් දැම්මොත් කියත හැකි වායුවක් පිට වෙයි කියලා ඇයි ඒ ඕගලන්ට වායු බුබුලු යනවා පේනවා තේරෙනවද කියලා එහෙමනම් කියන්නේ මේ දුමාරය පිට වෙයි කියන එක නිරීක්ෂණයක් අර වායුවක් මම මේ කියන එක එච්චර හොඳ උත්තරයක් නෙමෙයි සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙයි කියන එක නිරීක්ෂණයක් නෙමෙයි නිරීක්ෂණයක් කියන්නේ ඇහැට පේනවනේ මොකද්ද සල්ෆර් දහනය වෙනකොට ඇහැට පේන අවස්ථාව මම පුතාලට ඒවා සල්ෆර් දහනයක් පෙන්නුවා මතකද දන්නේ
ඊට පස්සේ ඒක පෙන්නලකෝ මේ වගේ තමයි මොනවා ගිනි ගන්නකොට කතාවකුත් කිව්වා ගිනි කඳු ගිනි ගන්නකොට මොනවද නිල් දැල්ලක් ඇති වෙන්නේ සල්ෆ තියෙන නිසා කිව්වා ගිනි කඳු වල මොනවද තියෙන්නේ සල්ෆ තියෙන එනා උත්තරේ මොකද එකක් නිල් පාට දැල්ලක් සහිතව දැවෙනවා ඒ වගේම කටුක ගන්ධයක් ඇති වෙනවා අර උස්ම හිර කරවන සුළු කටුක ගන්ධයක් එනවා ඉන්න බෑ අනේ පාත චේතවල ස්ථාන වලට වදාළ වචන ලියන්නලු තැනුම් මේකක වනුවේ ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් එනම් DNA වල RNA ප්‍රෝටීන සංශ්ලේෂණයේදී වැදගත් කෘත්‍යයක් ඉටු කරයි ප්‍රෝටීන හඳුනා ගැනීමට බයෝරේට් පරීක්ෂාව සිදු කළ හැක කෙරටින් කෙස් සහ රෝම වල අඩංගු ප්‍රෝටීනයකි සමේ වියලි බව ඇතිවීමට විටමින් ඒ ඌනත ලක්ෂණේ අර පුතේ ලකුණු 20න් කීයද කියලා ඉස්සරහට දාගන්න දෙවැනි රචනා ප්‍රශ්නෙට යමු. මේ තියෙන පුත්තේ ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවෙන බව පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකම. එයට ඇටවම ආදර්ශනයද වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ භාජනයේ පවතින ද්‍රව්‍ය කුමක්ද KOH නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක ප්‍රබල බාෂ්මයක් ක්‍රියාකාරකමෙන් පසු B හා D භාජනවල උණුදියරවල වර්ණය කුමක්ද බී වල උණුදිර වර්ණය අවර්ණම තමයි ඩී වල ඉරිපැහැයක් ගන්න. ඒ භාජනයේ ජලයේ තිබුණේ නම් බී හා ඩී භාජන දෙකේ උණුදිර වල වර්ණය. ඒ භාජනයේ ජලයේ තිබුණා නම් අර එන කාබන් ඩයොක්සයිඩ් එයා අවශෝෂණය කරන්නේ උරාගන්නේ නැහැ. එතකොට ඒක බී භාජනයට යන නිසා දෙන්නම ඉරිපැහැයක් ගන්න. දර දෙන්නම කිරිපාට වෙනව. පෘෂ්ඨ වංශයක් වන මැඩියා අයත් වන්නේ කුමන කාණ්ඩයටද? ඇම්ෆිබියා කාණ්ඩයට. එම කාණ්ඩයට අයත් ජීවීන් චලතාපීන්ද අචලතාපීන්ද? චලතාපි හරි මොකද චලතාපි කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්න සතු පුරුෂ ප්‍රජනක පද්ධතියක රූපයක් දැක්වෙනවලු අදාළ විස්තරයට අදාළ ගැළපෙන ඉංග්‍රීසි අක්ෂරය යොදන්නලු ශුක්‍රාණු නිපදවන්නේ ඊ පුතේ වුෂණ නේ නම් කරගන්න කොටස් ටික ඒ කියන්නේ ශුක්‍රනාලය බී කියන්නේ මුත්‍ර වාහිනිය සී කියන්නේ ශුක්‍ර ආශ්‍රිකාව එච් ජී කියන්නේ පුරස්ත ග්‍රන්ථිය
එෆ් කියන්නේ අපි වුෂණේ, ඊ කියන්නේ වුෂණ. ඒ නිසා ශුක්‍රාණු නිපදවන්නේ කොහෙද? වුෂණබල. ඊ ශුක්‍රතරලයේ නිපදවන ග්‍රන්ථිය වන්නේ මෙතනනම් ශුක්‍රතරලයේ නිපදවන ශුක්‍ර ආශේකාවයි පුරස්ථ ග්‍රන්ථියයි සී සහ ජී. සීත් ගන්න පුළුවන් පුතේ. නිපදවන ශුක්‍රාණු තාවකාලිකව තැන්පත් කරන්නේ F මත. පුරස්ථ ග්‍රන්ථියෙන් දැක්වෙන ඉංග්‍රීසි අක්ෂරය G. පුරුෂක ප්‍රජනක පද්ධතියට අයත් නොවන ව්‍යූහය P. නේ මුත්‍රවාහිනී. ඒකයි තියෙන්නේ ඒකයි තියෙන්නේ බහිස්රාවි පද නැත්නම් මුත්‍ර වාහිනී පද. රූපේ දක්වා ඇත්තේ වස්තුවක් මත බලය යෙදෙනු ලබයි. වස්තුව මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය. ඔබ 40 හත මේටනේ 47 47ක් අඩු කරන්න බිංදුව. එම බලය යෙදෙන අවස්ථාවේදී වස්තුව චලනයේ වේද නොවේද නොවේ. ඇයි ඒ සම්ප්‍රයුක්තයක් නේ? ඒකාකාර මීටර් කෝද්දුවක් සමතුලිතව පවතින සාධක සොයා බැලීමට සිදු කරන ක්‍රියාකාරකම පහත දැක්වේ. මෙම අවස්ථාවේදී මෙම පද්ධතිය කුමන අවස්ථාවක් යටතේ සමතුලිත වෙයිද? බල ඔක්කොම කීයද පුතේ? බල 3යි, සමාන්තරයි, සමතුලිතයි. ඒකතල සමාන්තර බල 3ක් යටතේ. එහෙමයි, ඔබ බලන්න බල කීයද? ආනතද, සමාන්තරද, ඒකරේඛීයද කියලා බලන්න. මීටර් කෝද්දුවේ ස්කන්ධය දෙක නම් ඒක අපි දකින්නවනේ දෙක විදියට නෙමෙයි, නිව්ටන් 20 විදියට, බර විදියට. එහෙමනම් එක දුණු තරාදියක පාටාංකයේ 10 10 කැඩෙන නිසා එක දුණු තරාදියකට 10යි නිව්ටන්. මොකද ඔබෙන් අහන්නේ දුණු තරාදියේ පාටාංකය. දුණු තරාදියේ අපි පාටාංකයේම ඉන්නේ නිව්ටන් වල. හරි පුතේ, මීටර් කෝද්දුව සමතුලිතව පවතී නම් දුරතරාදි දෙකේ පාඨාංක පිළිවෙලින් x හා y නම් සම්බන්ධයක් ගොඩනගන්නල. එතන w සමානයි x ධන y. මුල් ලකුණු පුතේ 20ක් එනවා. මුල් ලකුණු 20ක් එන එකතුව 100ෙන් හදාගන්න.